எஸ்எல் குமுற எஸ்எல் குமுற எஸ்எல் குமுற අයිබෝන් ඔබ එකතුලා සිටින්නේ එස්එල් කුඹුර YouTube නාලිකාවත් සමඟ. ඔබ අපට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. අද අපි කතා කරන්නේ දර්ශන් ධර්මරාජ් පිළිබඳව. දර්ශන් ධර්මරාජ් ශ්‍රී ලංකීය සිනමාවෙන් ඒ වගේම ටෙලි නාට්‍යවලින් ශ්‍රී ලංකීය ජනතාව අතරින් තම පවුලෙන් වියෝ වෙලා මාස පහක් ගත වෙලා. එහෙම වුණත් ගිය සතියේ නැවතත් දර්ශන් නැවතත් අපේ මතකයට එනවා. ශ්‍රී ලංකාවේ පැවති ඇමරිකානු සිංහල චිත්‍රපට උළෙලක හොඳම සහායක නළුවා ලෙස සම්මානය ලබන්නේ නිවුස් පේපර් චිත්‍රපටයේ කුමාර තිරිමාදුර. ඔහු එම සම්මානයට තරග කරන්නේ සුනාමි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දර්ශන් ධර්මරාජ් සම්මානය නිර්මාදුරට හිමි වුණා. එම සම්මානය දර්ශන්ට හිමි විය යුතු බව ප්‍රකාශ කරමින් තිරිමාදුර සම්මානය ප්‍රතික්ෂේප කරනවා. ඔහු පවසන්නේ එම සම්මානය දර්ශන්ගේ බිරිඳට ලබා දිය යුතු බවයි. මෙන්න මේ සිද්ධිය තමයි අද මේ කතාවේ මූලික සාරාංශය. ඔහුගේ බිරිඳ සුභාසනී ධර්මරාජ් මේ සඳහා පිළිතුරු ලබලා දෙනවා. ඇත්තරම තිරිමාදුර තමයි ඔහුට හිමි සම්මානය දර්ශන්ට දර්ශන් සුත්තුයි කියලා ඔහුට දෙන්නේ. මේ පිළිබඳව සුභාසිනී ධර්මරාජ් කියන්නේ මෙන්න මේ වගේ කතාව. ඒ දෙය අගය කරන්නට ඕනේ. ඒ සම්මානය කුමාර තිරිමාදුරට ජාත්‍යන්තරයෙන් ලැබුණු සම්මානයක්. නමුත් ඔහු ඒ කිසි දෙයක් ගැන හිතන්නේ නැතුව දර්ශන්ගේ රංගනය වෙනුවෙන් එය දෙන්න කැමති වුණා. දර්ශන් හම්බ කළේ මනුස්සකම විතරයි. ඉස්සර මනුස්සකම ගැන දර්ශන්ට කියනකොට මට ඒවා වචන විතරක් කියලා හිතුණා. නමුත් එයාද යථාර්ථයක් වෙලා. දර්ශන් හැම වෙලෙම කියන දෙයක් තමයි ස්වභාව දහම තමයි මේ හැම දෙයක්ම පාලනය කරන්න කියලා. එයා කියන්නේ අපි දෙයක් කළොත් එය නැවත කොහේ හරි ලැබෙන කොහෙදී හරි ලැබෙනවා කියලා. දර්ශන් ජීවත් වුණේ එහෙම ලැබෙන හැම දෙයක්ම ලෝභ නැතුව නැවත තව කෙනෙකුට දීලා. හිතවත් හැමෝටම පුළුවන් විදිහට උදව් කළා. නමුත් මට හිතුණා දර්ශන්ට පිස්සුද මෙච්චර දේවල් කරන්න කියලා. නමුත් දර්ශන් කරපු මේ දේවල් අද මට ප්‍රතිඋපකාර ලෙස ලැබෙනවා. මගේ දර්ශන් විශ්වාස කරපු දේවල් අද මේ විදිහට මට ලැබෙනවා. පසුගිය දවස්වල මම උන්නේ ගමේ මට කෝල් කරලා මේ සම්මානය ලබා දෙනවා කියලා කිව්වා. නැහැ, මට බම්බලපිටි හින්දු විද්‍යාලයට මාරුවක් ලැබුණා. මමයි දුවයි අම්මයි තාත්තයි අපි බොරල්ලේ ගෙදර ඉන්නේ කියලා මම ඊට පස්සේ කියලා, දර්ශන් කියන්නේ සඳහා මොන වගේ කෙනෙක්ද කියලා බිද්දගෙන් ඇහුවට පස්සේ ඇය කියන්නේ කැමරාව ඉස්සරහා කොයි වගේ කෙනෙක් ලෙස හැසිරුණත් ගෙදර ඉන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන්. අපි දෙන්නා එකම පන්තියේ ඉගෙන ගත්තේ. මුල් කාලේ හොඳ යාළු රක්වාන් සාන්ත ජෝන් දෙමළ විද්‍යාලයේ දර්ශන් හොඳ ශිෂ්‍යයෙක්. නමුත් සාමාන්‍ය පෙළ ලියලා 1998 දර්ශන් කොළඹ එනවා. ඇවිත් පිටකොටුවේ වැඩ කරනවා. නළුවෙක් වෙන්න ඔහු ලොකු දුකක් වින්දා. පිටකොටුවේ තමා ඉස්සර නිදාගත් තියෙන්නේ. ඒ දේවල් පත්‍රවලින් ඕන තරම් ගිහින් තියෙනවා. අපි දෙන්නා අතර ආදරේ ඇති වෙන්නේ ගමේදී. ගමේදී තමයි මේ කාරණේ පටන් ගත්තේ. කවදාවත් මම නළුවට ආදරේ කළේ නැහැ. ඔහුගේ තිබුණු හැදියාවට තමයි මම ආදරය කළේ. අපේ සම්බන්ධ 2007 තමයි පටන් අරගෙන 2007 අපි විවාහ වෙනවා. හරිම සතුටින් ජීවත් වුණා. ඇතරම දර්ශන් මෙයාදී වෙස ගත්තහම දර්ශන් ඉතාමත්ම අවංක පුද්ගලයෙක් බව අපට පැහැදිලි වෙනවා. ඇත්තරම මෙයා අවසාන දර්ශන් ගැන කියනවා, මට ජීවිතේ පා වෙලා තියෙන්නේ. නමුත්
අභී නිසා ජීවත් වෙනවා. මොකද දර්ශන්ගේ පණ තියෙන්නේ අභී ළඟ. දර්ශන් කියන්නේ පුදුම කෙනෙක්. අපි ආදරය කරලා තමයි විවාහ වුණේ. සිනමා නළුවන්ගේ නෝල්ලා කොයි තරම් අඬනවද කියලා මම අහලා තියෙනවා. නමුත් අපිට එහෙම දෙයක් වුණේ නැහැ. අභි අනාගතයේ මගේ දුව දර්ශන්ගේ දුව රඟපාණ්ඩේයිද කියන්න මාර. මොකද ඇය තාම අධ්‍යාපනය ලබනවා. ඇයට හොඳ දක්ෂතාවයක් තියෙනවා රඟපෑම් පිළිබඳව. සමහරට අධ්‍යාපනයෙන් පසු ඇය රඟපෑමට ඒවි. දර්ශන්ගේ පවුල දර්ශන් ගැන එහෙමයි කිව්වේ.